සුභ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. මම ආසිරි ප්‍රේමවර්ධන. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඉන්දියාවෙන් තවදුරටත් අතහිත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් අතට මූල්‍ය අරමුදලෙන් සහතිකයක්. මාවනැල්ල බුදුපිළිම සිද්ධියේදී ශානිගේ ඇල්මරණු CID විමර්ශන පොලිසිය හෙලිකරයි. මත්පැනත් අධික වේගයත් අහිමි කළ අනාගතය. ගුවනේදී 99න් බේරුණු ජීවිත 172. පාකිස්තාන ආරම්භක පිතිකරු නසීර් ජම්ෂෙට්ට මාස 17ක සිරදඬුවමක්. මුලිම දේශීය පුවත්. ධර්ම සේනාධිපති සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටවන් වූ නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි. රජගහනුවර වේළුවනාරාමයේදී බුද්ධ ශාසනයෙහි ප්‍රථම සංඝ සන්නිපාතයද සිදු වූයේ අද වැනි නවම් පුන් පොහෝ දිනකදී. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළේද අද වැනි දිනක බව ඉතිහාසයේ සඳහන් වනවා. එමෙන්ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට පෙර ආයු සංස්කාරය අත්හැරීම සිදු වූයේත් අද වැනි නවම් පුන් පොහෝ දිනකදී. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට දකුණත් සව් සහ වමත් සව් යන ශාසනික තනතුරු පිරිනැමීමද නවම් පොහෝ දිනකදී සිදුව තිබෙනවා. නවම් පුන් පොහොය වෙනුවෙන් දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම දාන ශීල භාවනා වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ස්වාධීන රූපවාහිනිය සෑම පුන් පොහෝ දිනකම ගෙන එන සවනක්‍රස් සජීව වැඩසටහන මෙවර ක්‍රියාත්මක වූයේ පන්නිපිටිය ශ්‍රී දෙවුරම් බෙහෙර සිටයි. ආචාර්ය පූජ්‍ය කොළොන්නාවේ සිරි සුමංගල මහානායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම කටයුතු සංවිධාන කර තිබුණා. ප්‍රධාන ධර්මදේශනයේ පැවැත්වූයේ පූජ්‍ය දියතලාවේ පියදස්සි ස්වාමින් වහන්සේ. සාමණේර භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ලක්හඬ ගුවන්විදුලිය සෑම පොහෝ දිනකම සංවිධාන කරනු ලබන ශාසනාලෝක වැඩසටහන පැවැත්වුණේද පන්නිපිටිය ශ්‍රී දෙවුරම් විහාරස්ථානයේදී. 88 වන වරට පැවැත්වූ මෙම වැඩසටහනේ අනුශාසනාව පන්නිපිටිය විද්‍යාලංකාර මහපිරිවෙන් පරිවේනාධිපති පූජ්‍ය ගැමුණුපුර සෝමවශ ස්වාමින් වහන්සේ සිදු කළා. සාමණේර භික්ෂුන් වහන්සේ සඳහා දහම් පුස්තක ඇතුළු පරිෂ්කාර පූජා කිරීම හා උන්වහන්සේගේ දෙමව්පියන් වෙත මූල්‍ය පරිත්‍යාග සිදු කිරීමද මෙහිදී සිදු කෙරුණා. ඇතොත් මාදක් වත් පෙර වැඩ තත් ඒ සීත කත් සැපත් නොම වේදමක් පුරසැපත. මෙරට ජාතික ආරක්ෂාව සංවර්ධනය හා නව ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉන්දු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන් විශේෂ සාකච්ඡාවක නිරත වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමු වූ අවස්ථාවේදී. ඉන්දියාවේ නිල සංචාරක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් විශේෂ උත්තමාචාරයක් පිරිනැමුණා. එම අවස්ථාවට ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාද එක්ව සිටියා. මහත්මා ගාන්ධි ස්මාරකයේ වෙත පුෂ්ප පහර දැක්වීමටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා.
දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර සාකච්ඡා පැවැත්ුණේ අද පස්වරුවේදී. එහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා උණුසුම් අයුරින් පිළිගත් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා දෙරටටම බලපාන කරුණු රසක් සම්බන්ධයෙන් සාකච්ඡා කළා. මෙම හමුවෙන් අනුතුරුව දෙරටේ අග්‍රාමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් මාධ්‍ය හමුවක්ද පැවැත්ුණා. එහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ සෑම පළාතකම ක්‍රියාත්මක කරන නිවාස සංවර්ධන වැඩපිළිවෙලට ඉන්දියාවේ සහය අපේක්ෂා කරන බවයි. දෙරටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණා. තමා අග්‍රාමාත්‍ය ධුරයට පත්ව පළමු විදේශ නිල සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම සම්බන්ධයෙන් සතුටු වන බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා පසුගියදා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වෙමින් සාකච්ඡා කළ කරුණු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම සඳහායි මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයට එක්ව සිටින්නේ. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා අතර හමුවක්ද පැවැත්ුණා. මීට පෙර ශ්‍රී ලංකාවේ නිවාස ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයූ ආකාරයටම නව ව්‍යාපෘති සඳහාද ඉන්දියාවේ අනුග්‍රහය අඛණ්ඩවම හිමිවන බව එරට විදේශ අමාත්‍ය සුබ්‍රමණියම් ජයශංකර් මහතා මෙහිදී ප්‍රකාශ කළා. ඉන්දියාවේ අනුග්‍රහය ඇතුව මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. එහි ව්‍යාපෘති කිහිපයක් කඩිනමින් අවසන් කිරීමටද තීරණය කෙරුණා. ඉන්දිය ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘති පිළිබඳවද ඉන්දිය විදේශ අමාත්‍යවරයා සොයා බැලුවා. දෙරටේ ධීවර ප්‍රජාව අතර නිරන්තරයෙන් පවත්නා ගැටලුකාරී තත්ත්වයට ප්‍රායෝගික විසඳුමක් ලබා දීම සඳහා දෙපාර්ශ්වය ඉතා සමීපව කටයුතු කිරීමටද එකඟත්වය පළ කෙරුණා. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් ඉන්දියාවේ අවධානය යොමු වුණා. ශ්‍රී ලංකාව සංචාර ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමටද ඉන්දියාවේ සහාය හිමිවනවා. 2018 වසරේදී 425,000කට ආසන්න සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. එහෙත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් සමග සංචාරකයන්ගේ පැමිණීම පහත බැස තිබෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරය කළ පළමු රාජ්‍ය නායකයා වූයේද නරේන්ද්‍ර මෝදි මහතායි. මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම ඉන්දිය සංචාරයද ඉදිරි වසර පහේ ශ්‍රී ලංකාවේ කටයුතු සැලසුම් කිරීමට ඉතා හොඳ අවස්ථාවක් වනු ඇති බවයි ඉන්දිය විදේශ අමාත්‍යවරයා කියා සිටියේ. මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුව විදේශයක කළ පළමු නිල සංචාරය මෙයයි. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දිය ජනාධිපති රාම්නාත් කෝවිඳ් මහතා අතර හමුවක්ද පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැන් යථා තත්ත්වයට පත්වමින් තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා. එම අරමුදලේ නියෝජිත පිරිසක් මෙරට කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව වාර්තාවක් නිකුත් කරමින් මේ බව අවධාරණය කළා. පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකය වැඩි වශයෙන් කඩා වැටීමකට ලක් වුණා. එය දැන් යථා තත්ත්වයට පත්වමින් තිබෙන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන්නේ. මෙම වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ 3.7% වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව ඔවුන් පෙන්වා දෙනවා. මැනුවෙලා ගොරෙක්ස්ටිගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩලය පසුගිය මාසයේ 29 වන දින සිට ඊයේ දිනේ දක්වා ශ්‍රී ලංකාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඔවුන් මෙම කාලය තුළදී නව රජයේ නිලධාරීන් හමු වී ප්‍රතිපත්ති හා න්‍යායපත්‍ර ගැන සාකච්ඡා කළා. නිෂ්පාදන අංශයේ ශක්තිමත් ක්‍රියාකාරීත්වය හා සංචාරක කර්මාන්තයේ වර්ධනය දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනයට දායක වනු ඇතැයි යන්න මූල්‍ය අරමුදලේ අදහසයි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය හා අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි කොරෝනා වෛරසයේ යම් බලපෑමක් ඇති කරනු ඇතැයිද උපකල්පනය කරන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උද්ධමනය 4.5% අගයක් ගනු ඇතැයි අපේක්ෂා කරනවා. රජයේ සතු ව්‍යාපාර ඉහළ නැන්වීම පිළිබඳ බලධාරීන්ගේ සැලසුම් මෙම කණ්ඩායමේ ඇගයීමට ලක් වුණා. එමකින් වඩාත් හොඳ වාණිජ පදනමක් ක්‍රියාත්මක වීමට හැකි බව ඔවුන් පෙන්වා දෙනවා. එමෙන්ම ආර්ථික වර්ධනය උපරිම ලෙස අත්කර ගැනීමට ආයතනික ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ කළ යුතු බවයි ඔවුන් පවසන්නේ. ශ්‍රම සහභාගීත්වය වැඩි කිරීම, සමාජ ආරක්ෂණ වැඩිදියුණු කිරීම හා අධ්‍යාපනය හා කුසලතා සඳහා තවදුරටත් ආයෝජනය කිරීමෙන් ආර්ථික වර්ධනය ඉහළ නැන්විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා. මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධිය හා සහරා හෂීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ තමන්ම පාස්කු ප්‍රහාරයෙන් පසු විමර්ශනය තොරතුරු අනාවරණය වෙතැයි බියෙන් පසුගිය රජය විසින් වෙනත් ස්ථානයකට මාරු කළ බව හිටපු කෑගල්ල කොට්ටාසේ බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චාමික වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් කොමිසමේ කටයුතු ආරම්භ කරමින් රජයේ අධිනීතිච්චවරිය චාමික වික්‍රමසිංහ මහතාගෙන් විමසා සිටියේ මාවනැල්ල බුදුපිළිම කැඩීම සම්බන්ධයෙන් සහරාන් හෂිම් නැමැත්තා සම්බන්ධ වන්නේ කෙසේද යන්නයි.
ඊට පිළිතුරු ලබා දුන් ඔහු සඳහන් කළේ මාවනැල්ල සිද්ධිය සම්බන්ධයෙන් අත්තරංගුවටගත් සැකකරුවන්ගෙන් එක් අයෙකු සහරාන් නැමැති මෞලවිවරයෙකු තමන්ට දේශනා ලබා දීම සඳහා පැමිණෙන බවට ලද ප්‍රකාශයත් සමග ඒ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක කළ බවයි. ඒ අනුව මෙම සිද්ධියට සහරාන් හෂීම් සම්බන්ධ බවත් ඉන් ටික දිනකට පසු සහරාන් හෂීම් මන්නාරම මුහුදු තීරයේ ඔස්සේ විදෙස් රටකට පැන යාමට සූදානම්ව සිටි බවත් තම පරීක්ෂණවලින් හෙළි වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චාමික වික්‍රමසිංහ මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. කෙසේ වෙතත් පොලිස් පරීක්ෂක අමරපාල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පස් දෙනෙකුගේ කණ්ඩායමක් තමා මන්නාරමට පිටත් කර හැරි බවත් අනතුරුව එම කණ්ඩායම තලයි මන්නාරම ත්‍රිකුණාමලය හා අනුරාධපුර යන ප්‍රදේශවලද සහරාන් හෂීම් සෙවීම සඳහා මෙහෙයුම් දියත් කළ බවත් චාමික වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. පසුව 2019 ජනවාරි 5 දින තවත් පොලිස් කණ්ඩායමක් සහරාන් හෂීම් සෙවීම සඳහා කාත්තන්ගුඩි ප්‍රදේශයට පිටත් කර යැවූ අතර ඒ වන විටත් සහරාන් හෂීම් නැමැත්තා එම ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව තමාට අනාවරණය වූ බවද ඔහු කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියා. අනතුරුව කොමිසම විමසා සිටියේ තමා කෑගල්ල කොට්ටාසයෙන් වෙනත් ස්ථානයකට මාරු කළේ කුමන හේතුවක් නිසාද යන්නයි. ඊට හේතුව තමන් නොදන්නා බවත් යම් දේශපාලන බලපෑමක් නිසා තමාට මෙවැනි ස්ථාන මාරුවක් ලැබුණාදැයි තමාට සැකයක් පවතින බවත් චාමික වික්‍රමසිංහ මහතා කොමිසමට කියා සිටියා. තමන්ට එවැනි සැකයක් ඇතිවන්නේ කුමන කරුණක් නිසාදැයි කොමිසම චාමික වික්‍රමසිංහ මහතාගෙන් යළි විමසා සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් ඔහු සඳහන් කළේ මීට පෙර දිගන බේරුවල ඇතුළු ප්‍රදේශ කිහිපයකම මෙවැනි අන්තවාදී ක්‍රියා සිදුවනද ඒ සියල්ල අවසන් වූයේ ජාතීන් දෙකක් අතර ගැටුමක් ඇති කරමින් බවයි. නමුත් මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියේදී කිසිදු ජාතිවාදී ගැටුමක් ඇති කිරීමට තමන් ඉඩ නොතැබූ බවද ඔහු කොමිසමට කියා සිටියා. එවැනි තත්වයකදී තමන්ට කිසිදු පුහුණුවක් නොමැති කොළඹ පොලිස් රෝහල වෙත තමා මාරු කිරීම පිළිබඳව තමාට ඇත්තේ විශාල සැකයක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. එමෙන්ම අදාළ මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ ක්‍රියාත්මක වන සමයේදී මෙම සිදුවීමට යම් ජාත්‍යන්තර සංවිධානයක මැදිහත්වීමක් ඇති බව තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවත් ඊට තමාට පිළිතුරක් ලැබුණේ ලිපිය ලබා දී මාසකට පසුව බවත් ඔහු කොමිසම හමුවේ සඳහන් කර සිටියා. අදාළ ලිපියට පිළිතුරු ලබා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා දන්වා තිබුණේ මාවනැල්ල සිද්ධියට ජාත්‍යන්තර සංවිධානයක සම්බන්ධයක් තිබුණු බවට සඳහන් වුවත් අදාළ සංවිධානයේ නම හෝ ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳ සොයා බැලිය නොහැකි බවයි. එම ලිපිය පිළිබඳ අදහස් දක්වමින් චාමික වික්‍රම සිංහ මහතා කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍ය වන්නේම එවැනි තොරතුරක් ලබා දුන් විට අදාළ සංවිධානයන් පිළිබඳ සොයා බැලීමට බවයි. කෙසේ වෙතත් රූපවාහිනී වැඩසටහනක් ඔස්සේ අදාළ ලිපිය පිළිබඳ ප්‍රචාරය වීමත් සමග එම ලිපිය පසුගිය රජයට අවාසි වේ යයි සිතා පසුගිය මැතිවරණ සමයේදී තමාට මෙම ස්ථාන මාරුව ලබා දෙනට ඇති බවට සැක කරන බවයි ඔහු වැඩිදුරටත් කොමිසම හමුවේ ප්‍රකාශ කළේ. කොමිසම හෙට දිනේදී යළි කැඳවීමට නියමිතයි. බීමත්කම ඇතැම් අයගේ ගමනක අවසානය ළඟා කරනවා. ඉමින්ම බොහෝ රියදුරන්ගේ අධික වේගයද ජීවිතවලට කඳුලක් එක්කරන අවස්ථා ඕනෑතරම් අප වාර්තා කර තිබෙනවා. තවත් එවැනිම අවාසනාවන්ත සිදුවීමක් මහනුවර මැණික්හින්න මල්පාන ප්‍රදේශයෙන් වාර්තා වුණා. අධික වේගයෙන් ධාවනය කළ කැබ් රථයක් මෙසේ මාර්ගයෙන් ඉවතට පැන ඒ අසල තිබූ කොන්ක්‍රීට් ගල්ගොඩක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. අනතුරින් තුවාල ලැබූ එහි ගමන් කළ තරුණීන් 4 දෙනා මැණික්හින්න රෝහලට ඇතුළත් කළ අතර ඔවුන්ගේ ජීවිත මරණයෙන් කෙළවර වුණා. මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 17 හා 20 යන වයස්වල පසුවන පිරිසක්. ඔවුන් ත්‍රිකුණාමලය, උහන සහ මහියංගන යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මෙම පිරිස බීමත්ව සිටි බවයි වාර්තා වන්නේ. අනාගත පරපුරට සාඩම්බරයෙන් යුතුව ජීවත් විය හැකි රටක් ගොඩනැගීමට කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදිශිෂ හමුවකට එක්වමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. කොළඹ ආනන්ද විද්‍යාලයේ සත්මහල් ගොඩනැගිල්ල සිසු අයිතිට පත් කිරීමට සමගාමීව එම විද්‍යාලයෙන් බිහි වූ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිගැනීමට මෙම හමුව සන්නදාන කර තිබුණා. කථානායක කරු ජයසූරිය මහතා සහ මහජන නියෝජිතයන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ආනන්ද විද්‍යාලයේ ආදිශ්‍යන් බ්‍රසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
චීන ජාතික කාන්තාව හැර නව කොරෝනා වෛරසය ආසාදිනෙ වූ කිසිදු රෝගියෙකු මෙතෙක් මෙරටින් හමු වූයේ නැති බව සෞඛ්‍යංශ අවධාරණය කරනවා. ස්ථාන කිහිපයකින් සැකපිට කිහිප දෙනෙකු රෝහල් කරා යොමු වී තිබුණද ඒ කිසිවෙකුටත් වෛරසය ආසාදිනෙ වී ඇති බවට සොයාගෙන නැහැ. මේ අතර කොරෝනා පිළිබඳ දත්ත පොදුවේ හුවමාරු කරගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවල දැනටමත් දැනුම් දෙනවා. කොරෝනා වෛරසය ආසාදිනී වුවන්ගේ පිරිස 35,000කට ආසන්න බවයි චීනෙන් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. පුද්ගලයින් 724 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම රෝහල්වල දැඩි සත්කාර ඒකකවල පමණක් පුද්ගලයන් 1,280 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. ඒ අතුරින් 1,193 දෙනෙකුම හුබේ ප්‍රාන්තයේ වීම විශේෂත්වයක්. ජපාන ජාතිකයෙකු හා ඇමරිකා ජාතිකයෙකුද වෛරසයට ගොදුරු වීමෙන් චීනයේදී මිය ගියා. හොන්කොන් හා තායිවානයෙන්ද ආසාදිතයන් පිළිබඳ වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතිනවා. හොන්කොන්හි ආසාදිතයන් 26 දෙනෙකු, මැකාවුහි 10 දෙනෙකු හා තායිවානයෙන් 16 දෙනෙකු සොයාගැනුණා. කොරෝනා වෛරසය SARS මට්ටමේ එකක් බවට සිංගප්පූරුව දැනටමත් අනතුරු අඟවා තිබෙනවා. එරටින් ආසාදිතයන් 33 දෙනෙකු සොයාගැනුණා. මතුවැදි තත්ත්වය හමුවේ චීනයේ සිට පැමිණෙන ඕනෑම අයකු සති දෙකක කාලයක් නිරෝධායන වැඩපිළිවෙලට යොමු කිරීමට හොන්කොන් රාජ්‍ය පියවර ගත්තා. චීනයේද වෛද්‍ය සේවා පුළුල් කර තිබෙනවා. ඇතැන් 1,600කින් යුත් තවත් රෝහලක් චීනයේදී අතවිවෘත කෙරුණා. බිම රෝහල හා මීට පෙර විවෘත කළ විශේෂ රෝහලේ සේවය සඳහා යොදවා ඇත්තේ ඉබෝලා වෛරසයට ප්‍රතිකාර කිරීමට එක් වූ ප්‍රමුඛ පෙළේ වෛද්‍යවරුන් වීම විශේෂත්වයක්. එමෙන්ම නව කොරෝනා වෛරසය පිළිබඳ මුලින්ම හෙළි කළ එම වෛරසයට ගොදුරු වීමෙන් මියගිය ලී වෙන් ලියැන් නැමැති වෛද්‍යවරයා කළ අනාවරණය හා ඔහුට ප්‍රතිකාර කළ ආකාරය පිළිබඳ විමර්ශන සිදු කෙරෙනවා. බිම වෛද්‍යවරයා මිය යාම සම්බන්ධයෙන් ලෝ පුරා දැඩි අවධානය යොමු වුණා. හුබේ ප්‍රාන්තයේ වැසියන්ට ආහාර ලබා දීම සඳහා ඩ්‍රෝන යාන යොදා ගැනීමට චීන සමාගම් ක්‍රියා කරනවා. විෂබීජ නාශක දියර ඉසීමේ කාර්යයන්ද දැන් වැඩි වශයෙන් ක්‍රියාත්මක වන්නේ ඩ්‍රෝන යාන හරහායි. එමෙන්ම චීන වැසියන් දැනුවත් කිරීමටද ඩ්‍රෝන යාන යොදාගෙන ඇති බවටයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. නව කොරෝනා වෛරසය ඇමරිකාව ඉතා සූක්ෂම අයුරින් චීනය තුළ ව්‍යාප්ත කළ එකක් බවට රුසියාව චෝදනා කරනවා. මේ පිටුපස ඇමරිකා බුද්ධියංශ හා ඖෂධ නිෂ්පාදන සමාගම් සිටින බවයි රුසියා මාධ්‍ය ප්‍රකාශ කරන්නේ. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් ඇමරිකාව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව යමින් මෙරට ගුවන්තොටුපොළ හා වරාය ආශ්‍රිතව කොරෝනා වෛරසය පාලනය කිරීමට වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය SM අර්නොල්ඩ් මහතා අවධාරණය කරනවා. මෙ අතර ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා පවත්නා සූදානම පිළිබඳවද විශේෂ අවධානයක් යොමු තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමු වී ඇත්තේ එක් ආසාදිතයෙකු පමණයි. කිහිප දිනක රෝහල්වලට සැකපිට ඇතුළත් වුවද අනියත බියක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් නැති බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ වසංගත රෝග අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. අපි මේ රෝගීන් සඳහා පරීක්ෂණ සහ ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් 14ක් හඳුනාගෙන තියෙනවා. මේ දක්වා ඒ රෝහල් වලට රෝගීන් 125කට අධික ප්‍රමාණයක් ඇතුළු වෙලා තියෙනවා. දැනට නැවත පරීක්ෂණට යොමු වෙලා ඉන්න රෝගීන් 18 දෙනෙක් පමණයි. රෝගීන් අපි ඇතුළු ගමන්ම පරීක්ෂණ වලට යොමු කරන්නේ නැහැ. ඒ හොඳට රෝගී ඉතිහාසය විමසු ලබන්න මේ යම්කිසි අවදානමක් වෙන රෝගීන් අපි හඳුනාගෙන ඔවුන්ගේ සාම්පල පරීක්ෂාව සඳහා යොමු කරනවා. ඒත් මේ දක්වා එක් රෝගියෙක් පමණයි වෛරස් රෝගය ඇති බවට තහවුරු වී තිබෙන්නේ. අනිත් පරීක්ෂා සියලුම රෝගීන් ආසාදිත වී නැති බවට පරීක්ෂණවලින් තහවුරු වෙලා තියෙනවා. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය තරුණ තරුණියන්ට රැකියා ලබා දීමේ අරමුණින් වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ කැරිය ගයිඩන්ස් බස් සේවාව ඔස්සේ රැකියා විරහිත තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණු පාඨමාලා අවස්ථා සලසා දීමේ අරමුණින් දෙවුන්තර දුටුවේ සිට පේදුරු දුටුව දක්වා මෙම බස් රථයේ ගමන් ආරම්භ කරනවා. මෙම බස් රථය ඊයේ දිනේ දෙවුන්දර ප්‍රතිපාගාරය අසලින් ගමන් ආරම්භ කළා. බස් රථය දින 12ක කාලයක් නගර 30ක් ආවරණය වන පරිදි ගමන් කිරීමට නියමිතයි. අපිට හැකියාව ලැබුණා කැරිය ගයිඩන්ස් බස් එක එහෙම නැත්නම් ශිෂ්‍ය බඳවා ගැනීම සහ විස්තර ලබා දීමේ සුවිශේෂී වූ බස් රථයක් ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වෙනුවෙන් හඳුන්වා දෙන්න. ඔබට ආරාධනා කරන්න කැමති අප ආයතනයේ තියෙන සියලුම වැඩසටහන් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට මේ කැරිය ගයිඩන්ස් බස් එක තුළින් ඔබට හැකි වෙයි.
USAID realizes as a development partner that for Sri Lanka to move from upper middle income status to advanced economy status, it's really going to be mobilizing all the smart minds of the young men and women of your country. So we are very happy to support that once again with the Vocational Training Authority. සිලාවතුර ප්‍රදේශයේ නිවසක සිදු වූ පිපිරීමකින් එම නිවසේ හිමිකරු බරපතල තුවාල ලැබුවා. එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකයි මෙම පිපිරීම සිදුව තිබෙන්නේ. තුවාල ලැබූ පුද්ගලයා මුලතිව් දිස්ත්‍රික් රෝහලේ දැඩි සත්කාර එකකට ඇතුළත් කර තිබෙනවා. පොලිසිය හා යුද හමුදාව එක්ක සිදු කළ සෝදිසි කිරීමවලදී අදාළ නිවසේ තිබී පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වුණා. තුවාල ලැබූ පුද්ගලයා යකඩ ව්‍යාපාරයේ නිරත වන බුවාවෙන් පුපුරන ද්‍රව්‍ය අලෙවි කර ඇති බවටයි සැක කෙරෙන්නේ. මේ සම්බන්ධයෙන් පොලිසිය සහ යුද හමුදාව එක්ව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැරේ අවසන් මහා පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කෙරෙනවා. ඒ සඳහා සියලු කටයුතු මෙවර විට සූදානම් වයි පවතින්නේ. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අපනියෝජිත අමිල ජයසූරිය. ස්තුතියි නිශාන්ති සම්බන්ධතාව ලබා දුන්නාට. නිසිරිසිදේ පමණක්ම ඔබට සමීප කරමින් 40 වසරක අභිමානයේ පෙරට කොටගත් ලාංකේය ඇසිදිසි මාධ්‍යකරණයේ ප්‍රමුඛයා ලෙස ස්වාධීන රූපවාහිනිය ලාංකේය සංස්කෘතික හරපද්ධතීන් හෙට දවස දක්වා රැගෙන යන වැඩසටහන් සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙනවා. එවන් සංස්කෘතික උරුමයක පෙළහර අද රාත්‍රියේ ඔබේ නෙත්මාණයට සමීප කරන්නට සියලු කටයුතු සූදානම් කොට තිබෙනවා. අගනුවර බොදුසිරිය ඇලලී ගිය යම් තැනක් වේද ඒ බේරේ වැවීම කෙන් බිමක් බවට පත් වූ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයයි. ගංගාරාම විහාරස්ථානය බැතිස්සිතින් බුදුන් පුදනට 41 වරට සංවිධාන කරන ගංගාරාම නවම් මහා පෙරහැරේ අවසන් පෙරහැර වීදි සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම් කොට තිබෙනවා. උඩරට පහත රට හා සබරගමු නර්තන සම්ප්‍රදායන්ට අයත් නර්තනාංග වලින් හැඩවන මේ අසිරිමත් පෙරහැර අලි අත් ඇතුන් රසකගෙන් මෙවර අලංකృత වී තිබෙන බවත් අපි ඔබට මතක් කරන්නට ඕන. ඒ වගේම නවමු විශේෂාංග රසක් ගංගාරාම නවම් මහා පෙරහැරට එක්ව තිබෙනවා. මේ වන විටත් මේ නර්තන ශිල්පීන් වාද්‍ය ශිල්පීන් යහුසුලුව පෙරහැරේ අසිරිය ඔබේ net සමීපයට ගෙන එන්නට සූදානම් වන ආකාරය අපට දකින්නට පුළුවන්. ඒ වගේම අපි විශේෂයෙන් මතක් කරන්නට ඕන දෙස් විදෙස් නරඹන්නන් රැසක් මේ වන විටත් මක දෙබස පෙරහැර නැරඹීම සඳහා රැස්ව සිටින ආකාරය අපට දකින්නට පුළුවන්. ගංගාරාම විහාරස්ථානය සාමාන්‍යයෙන් විදෙස් ප්‍රේක්ෂකයින්ගෙන් විදෙස් නරඹන්නන්ගෙන් සදහැවතුන්ගෙන් සපිරි වෙහිරක් විදිහට අද දවසේ අපිට පුළුවන්කම ලැබෙනවා මේ සියලු දෙනා එක්කාසු කරගෙන මේ පෙරහැරේ අසිරිය අද රාත්‍රී 9:30 සිට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය ඔස්සේ ඔබට සමීප කරන්න. මෙවන් සංස්කෘතික පෙරහැරක අසිරිය ඔබේ ජීවිතයට සමීප කිරීමේ වැදගත්කම ස්වාධීන රූපවාහිනිය නිසි ලෙස හඳුනා ගනිමින් ලාංකීය සංස්කෘතියේ අනන්‍යතාව හෙට දවස දක්වා රැගෙන යාමට අවැසි බොහෝ දේ ගංගාරාම නවම් මහා පෙරහැර හරහා අද රාත්‍රියේදී ඔබට සමීප කරන්නට සූදානම්. ස්තුතියි ප්‍රවෘත්ති මැදිරියට නැවතත් සම්බන්ධතාව ලබා දෙනවා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk